එල්.ඩී. හපිකාගේ YouTube channel එක තුලින් දෙන තවත් වීඩියෝ එකක්. අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කැටගරිස් කියන ශාකයේ පිළිබඳව පැලකරන විදිහ තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේවා ශාකයට බලල් පහු කියනවා. ඉතින් පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා නැත්නම් මගේ videos එක්ක ඊකට එක්ක වෙලා ඉන්න subscribe button එක click කරලා. ඉතින් මේ බලල් පහු කියන වැල මම මේ විදිහට හදාගත්ත විදිහත් ඕගොල්ලන්ට ඉදිරි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ පෙර තිබ්බ විදිහ මේ ඊට පස්සේ තියෙන විදිහ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද කියලා. මෙයා ගොඩක් දුරට යන්න කැමැත්ත දක්වන්නේ තාප්ප දිගේ, බිත්ති දිගේ ඔන්න ඔය වගේ තැන්වල. ඒ වගේම මේකට හිරු රශ්මිය වැටුනහම ගොඩක් ලොකුවට ලස්සනට මල් ගොඩාක් පිපෙනවා. ඒ වගේම සෙවනි ස්ථානයක තිබ්බහමත් කොළ වර්ධනයක් වෙනවා. කොළ තද පැහැ කොළ බවට පත් වෙනවා. මේ වැලේ පූසෙක්ගේ වගේ නියපොතු ටිකක් තියෙනවා. දැන් අපි ඔතනින් ඕවගේ තැනකින් ගියොත් එහෙම සමහර වෙලාවට මා වුණත් ඔතනින් අල්ලගෙන තියෙනවා ওই නියපොතු වලින්. ඇදුම තමයි විශේෂයෙන්ම අල්ලගන්නේ. ඉතින් ඕගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. ඒකේ විසක් නැහැ. ගොඩක් ශක්තිමත් පූස් නියපොතු ටිකක් කිව්වොත් නිවැරදි. මොකද ඒකට නමක් දාලා තියෙන්නේ බලල් පහුරු කියලා. කැට් ක්ලේව්ස් කියලා. ඉතින් ඕගොල්ලෝ මේක වවා ගන්න බය වෙන්න ඕනේ නැහැ. මේක ඇත්තටම ගොඩක් ලස්සන ශාක විශේෂයක්. දැන් අපි බලමු පැල කරන්නේ කොහොමද කියලා. දැන් ඔතන මුල් වර්ධනය වෙලා තියෙනවනේ. ඔය මුල් වර්ධනය වෙච්ච තැනින් තමයි මම පැල කරගන්න හදන්නේ. හරිම පහසුවෙන් ඔයගලන්ට මේකෙන් පැලයක් හදාගන්න පුළුවන්. එක මුල් කෑල්ලක් තිබ්බහම අපිට මේක නිවැරදිව වර්ධනය කරගන්න පුළුවන්. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ මුල් වර්ධනය වෙලා තියෙන තැන් දෙකකින්. මම කරන්නේ පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා ඔන්න ඕ වගේ තැනකින් කඩා ගන්නවා. ඉතින් ওই විදිහට කඩා ගත්තට පස්සේ ඕගොල්ලන්ට පැල කරන විදිහ මම දැන් කියලා දෙන්නම්. ඕගොල්ලන්ට කැමතිනම් වැලි පාවිච්චි කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා. පස් කොටස් දෙකකට වැලි කොටස් එකක් කලවම් කරලා ඕගොල්ලන්ට පැල කරගන්න පුළුවන්. ඒ වුණත් මම වැලි පාවිච්චි කරන්නේ නැහැ. මම මෙතනදී යොදාගන්නේ බදුන් ගත කරන පොලිතින් කවර. ඉතින් ඕගොල්ලන්ට පොලිතින් කවරම් පාවිච්චි කරන්න ඕනේ නැහැ මේ වැඩේ කරන්න. මොකද මේක පෝච්චි වලත් මේ වැඩේ කරන්න පුළුවන්. හරි, දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම භාගයක් වෙනකම් පුරෝගෙන තියෙනවා පස්. ඉතින් මං ඔය කරන ආකාරයට වැල බදුන් ගත කරන්න පුළුවන්. ඔය වගේ වටේට කරකවන්න. මම වටේට කරකැවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ මුල් තියෙනවානේ, මේ මුල් ටික පස් අතරට වැටෙන්න ඕනේ යම් තාක් ප්‍රමාණයක්. ඉතින් අපි ඉතුරු පස් ටිකත් යොමු කරන්න ඕනේ. ඕගොල්ලෝ හිතනවා ඇති මේක කොච්චර කාලයක් පැලවෙන්න කාලය ගත වෙනවද කියලා. මේක ඇත්තටම සති 3ක් වගේ කාලෙකින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉදිරි දැල්ල දිගටම වර්ධනය වෙනවා. ඔය ආකාරයෙන් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලන්ට මේක මිනි ප්‍රොපගේටර් එකක් ඇතුලේ බහාලලත් කරන්න පුළුවන්. ඒ වුණත් මේක මුල් තියෙන හින්දා මිනි ප්‍රොපගේටර් එකක් ඇතුලේ බහාලලා කරන්න අවශ්‍ය නැහැ. මම ඕගොල්ලන්ට ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මිනි ප්‍රොපගේටර් එකක් හදන විදිහ සහ රෝස අතු පැල කරන විදිහ මිනි ප්‍රොපගේටර් එකක් ඇතුලේ. ඉතින් ඕගොල්ලන්ට පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා මගේ ඉදිරි වීඩියෝත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකට සුපුරුදු විදිහට වතුර දාන්න. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාසයක් යන ඉස්සෙල්ලා මේකේ දළු දාලා වර්ධනය වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න මගේ YouTube channel එක. සිල් දනාටම ස්තුතියි.